ආර්ථික විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක සාර්ව ආර්ථික විද්‍යාව, දෙක සූක්ෂම ආර්ථික විද්‍යාව. අද කතා කරමු සාර්ව ආර්ථික විද්‍යාව ගැන. ආර්ථික විද්‍යාව තුළ සාර්ව ආර්ථික විද්‍යාව හඳුන්වනු ලබන්නේ ආර්ථිකයේ සමස්ත හැසිරීම අධ්‍යයනය කරනු ලබන ආර්ථික විද්‍යාවේම එක්තරා ශාඛාවක් විදියට. උදාහරණයක් විදියට සමහර ඉල්ලුම් සමහර සැපයීම් දක්වන්න පුළුවන්. හැබැයි සූක්ෂ්ම ආර්ථික විද්‍යාව කියන්නේ සමස්තය වෙනුවට සමස්තය තුළ ඇති එක එක එකයන් තනි තනිව හා ගැඹුරින් අධ්‍යයනය කිරීම. උදාහරණයක් විදියට භාණ්ඩය සඳහා වෙන පාරිභෝගිකයේ ඉල්ලුම හඳුන්වන්න පුළුවන්. හැබැයි සාර්ව ආර්ථික විද්‍යාව කියන්නේ එක එක පාරිභෝගිකයේ ඉල්ලුම වෙන වෙනම සලකලා බලන්නේ සමස්ත සමහර ඉල්ලුම් පිළිබඳ තමයි අවධානය යොමු කරන්නේ. සාර්ව ආර්ථික විද්‍යාවේ ප්‍රධාන වැදගත්කම තමයි මේ සාර්ව ආර්ථික විද්‍යාව ආර්ථිකයේ ප්‍රධාන ප්‍රශ්න වෙන උද්ධමනය, අවධමනය, සේවා වියුක්තිය, දුප්පත්කම වගේ දේවල් සමස්තයක් විදිහටගෙන මේවට විසඳුම් හොයනවා. සාර්ව ආර්ථික විද්‍යාවේ අරමුණු කිහිපයක් තියෙනවා. එක පූර්ණ සේවා නියුක්තිය, දෙක මිල ස්ථායිතාවය, තුන ආර්ථික වර්ධනය, හතර ගෙවුම් ශේෂ සමතුලිතය, පහ සමාජීය කරුණු. දැන් අපි මෙම අරමුණු තනි තනිව විග්‍රහ කරලා බලමු. පළවෙනි එක තමයි පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ සේවා නියුක්තිය අපිට පෙන්눔 කරන්න පුළුවන් නිෂ්පාදන හැකියා මායින් වක්‍රයකින්. නිෂ්පාදන හැකියා මායින් වක්‍රය මත පිහිටන ඕනෑම ලක්ෂ්‍යය පූර්ණ සේවා නියුක්තියක් කියලා අපි හඳුන්වනවා. හැබැයි මෙතන පූර්ණ සේවා නියුක්තිය කියලා අදහස් කරන්නේ 100%ක පූර්ණ සේවා නියුක්තිය. මොකද සෑම ආර්ථිකයකම සෑම රටකම තම කැමැත්තේම සේවා වියුක්තව සිටින බිරිසක් ඉන්නවා. උදාහරණයක් විදියට පූර්ණ කාලීනව අධ්‍යාපනය ලබන්න, පූර්ණ කාලීනව ආබාධිත පුද්ගලයින්, ඒ වගේම පැවිදි අය, මේ වගේ 5% වගේ ප්‍රමාණයක් ඉන්නවා තම කැමැත්තෙන්ම සේවා වියුක්තව සිටින. ඒකින්ද අපි මෙතනදී පූර්ණ සේවා නියුක්තය කියලා හඳුන්වන්නේ 95%ක සේවා නියුක්ත පිරිස තමයි. විශේෂයෙන්ම සංවර්ධන වෙමින් පවතින ආර්ථිකය තමන්ගේ ප්‍රථම හා මූලිකම අරමුණ විදියට භාවිතා කරන්නේ මේ පූර්ණ සේවා නියුක්තියට ළඟා වීම හා එය පවත්වා ගැනීමයි. මේ සඳහා මේ ඒ අය තමන්ගේ රටේ තියෙන සේවා වියුක්ති අඩු කරන්න රාජ්‍ය වියදම් වැඩි කරනවා. මේ රාජ්‍ය වියදම් වැඩි කිරීම මගින් පොදු වියදම් වැඩි වෙන්නේ රාජ්‍ය වියදම් වැඩි කිරීමෙන්ද. ඒකෙන්ද ඒක උදව් වෙනවා අලුතින් සේවා නියුක්ති අවස්ථා බිහි වෙන්න. දෙවෙනි අරමුණ තමයි මිල ස්ථායිතාව. මිල ස්ථායිතාවය කියන්නේ යම්කිසි දෙන ලද කාලපරාසයක් තුළ සාමාන්‍ය මිල මට්ටමේ නැත්නම් පොදු මිල මට්ටමේ ඉහළ යාමක් හෝ පහළ යාමක් දක්නට ලැබෙන්නේ නැති අවස්ථාවක්. විශේෂයෙන්ම සංවර්ධන වීම පවතින ආර්ථිකවල මිල ස්ථිරතාවය පෙන්වුම් කරන්නේ උද්දමනය වගේ. වෙනත් වචනයකින් මිල ස්ථිරතාවය විග්‍රහ කරොත් මිල ස්ථිරතාවය කියන්නේ ආර්ථිකයේ උද්දමන පීඩනයන්ගේ නිදහස පැවතීමයි. මිල ස්ථිරතාවයක් තියෙනකොට එම රටේ ව්‍යවහාර මුදලේ යගේ සුරක්ෂිත වෙනවා. ඒ වගේම මිල ස්ථිරතාවයක් තියෙන විට ආර්ථිකයේ සම්පත් බෙදීම කාර්යක්ෂම සිදු වෙනවා. මේ වගේ අවස්ථාවලදී ආර්ථිකයේ පොලි අනුපාතිකයේ පහළ මට්ටමක පවතින්නේ මේ හින්දා ආයෝජනය දීර්ඝකාලීන ආයෝජනය වගේ දේවල් ධෛර්යමත් වෙනවා. ඒ වගේම ආයෝජකයන්ට විශ්වාසභාවයකින් යුක්තව ආර්ථික තීරණ ගැනීමට හැකියාව ලැබෙනවා. මිල ස්ථිරතාවයේ දීර්ඝකාලීන තිරසාර ආර්ථික වර්ධනයක ඉහළ සේවා නියුක්තියක් ඇති කිරීමට ඉවහල් වෙනවා. තුන්වෙනි අරමුණ තමයි ආර්ථික වෘද්ධිය. ආර්ථික වෘද්ධිය කියන්නේ යම්කිසි දෙන ලද කාලපරිච්ඡේදයක් තුළ ආර්ථිකයේ ඇති මූර්ත නිමුමේ අඛණ්ඩ වැඩිවීමක්. මූර්ත නිමුමේ කියන්නේ මුදල් වගේ දේවල් නෙමෙයි. මූර්ත නිමුමේ කියන්නේ සාමාන්‍ය භාණ්ඩ හා සේවා අතර අහු වෙන දේවල් වලට තමයි අතර අහු වෙන. කියන්නේ මූර්ත දේවල් අඛණ්ඩ වැඩිවීම ආර්ථික වෘද්ධිය කියලා හඳුන්වන්න පුළුවන්. නිෂ්පාදන හැකියා මායින් වක්‍රයක් දකුණට විතැන් කිරීමෙන් ආර්ථික වෘද්ධියක් පෙන්වුම් කරන්න පුළුවන්. සාර්ව ආර්ථික විද්‍යාවේ හතරවෙනි අරමුණ තමයි ගෙවුම් ශේෂ සමතුලිතතාවය. ගෙවුම් ශේෂ ලේඛනයක් කියන්නේ මොකද කියලා අපි මුලින් බලමු. ගෙවුම් ශේෂ ලේඛනයක් කියන්නේ යම්කිසි කාලපරිච්ඡේදයක් තුළ රටක සිදුවෙන විදේශ ගණදෙනු සටහන් කරනු ලබන නිල ලේඛනය. ගෙවුම් ශේෂ ලේඛනයක් කියලා අපි හඳුන්වන්න පුළුවන්. ගෙවුම් ශේෂ සමතුලිතතාවයක් පවතින විට සමස්ත ගිනුමේ අතිරිත්තයක් හෝ සමස්ත ගිනුමේ හිඟයක් වාර්තා වෙන්නේ නැහැ. සමස්ත ගිනුමේ හිඟයක් හරි සමස්ත ගිනුමේ අතිරිත්තයක් හරි තිබ්බොත් අපි ඒකට කියනවා ගෙවුම් ශේෂ අසමතුලිතතාවයක් කියලා. පස්වෙනි අරමුණ තමයි සමාජීය අරමුණ. සාමාන්‍යයෙන් සාර්ව ආර්ථික විද්‍යාවේ ප්‍රතිපත්ති භාවිතා කරනවා ළඟා කරගන්න
සමහර සමාජීය අභිප්‍රායන් හා සමාජීය සුබ සාධනයක්. ඒ කියන්නේ ආදායම් රටක ආදායම් ව්‍යාප්තිය අනිවාර්යයෙන්ම සමාජ සුබ සාධනයක් සමාජ අභිප්‍රායන් ඉහළ මට්ටම තියාගන්න නම් අනිවාර්යයෙන්ම රටේ ආදායම් ව්‍යාප්තිය ගොඩක් සාධාරණ වෙන්න ඕන, ඒ වගේම සමාන වෙන්නත් ඕන. ඒ වගේම සාර්වත්‍රික විද්‍යාව තුළ විවිධ අංශ සමග ගැටුම් ඇති වෙනවා. උදාහරණයක් විදිහට ආර්ථික වර්ධනය හා උද්දමනය අතර, සේවා විමුක්තිය හා උද්දමනය අතර, ආර්ථික වර්ධනය හා ගේමුචේ සමතුලිතතාවය අතර, ඒ වගේම අයවැය අතර අයවැය හිඟය හා ආර්ථික වර්ධනය අතර, ඒ වගේම ආර්ථික වර්ධනය හා පරිසරය අතර, විශේෂයෙන්ම ආර්ථික වර්ධනය හා පරිසරය අතර ගැටුමක් ඇති වෙද්දී ආර්ථික වර්ධනය සිදු වෙනකොට අනිවාර්යයෙන්ම ඒ රටේ නිෂ්පාදන අංශය ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ ඒ නිෂ්පාදන අංශය ප්‍රසාරණය වීමේදී ඒකට අවශ්‍ය කර්මාන්තශාලා ඉදිකරන්න සාමාන්‍යයෙන් වන විනාශය ගොඩක් සිදු වෙනවා. ඒ වගේම මේ හතන කර්මාන්තශාලා වලින් කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වුණාම එවෙන් වායුවත් දූෂණය වෙනවා. මේ හින්දා ආර්ථික වර්ධනය සිදු වෙද්දී සාම රටේ පරිසරයත් විනාශ වීමේ ප්‍රවණතාවය ඉතා අධිකයි. ඒ වගේම අයවැය හිඟය හා ආර්ථික වර්ධනය ගත්තොත් රටක අයවැය හිඟයක් තියෙද්දී එම රටේ රජය කරන්නේ රාජ්‍ය වියදම් අඩු කරලා බදු ප්‍රමාණය වැඩි කරනවා. එතකොට වෙන්නේ රාජ්‍ය වියදම් අඩු කරනවා කියන්නේ පොදු වියදම් සඳහා, يعني රටේ ජනතාවගේ සුබ සාධන සඳහා වියදම් කරන ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි බදු ප්‍රමාණය වැඩි වෙනවා. බදු අතර බාණ්ඩ බද්ධ වෙන්න පුළුවන්, ඒ වගේම ආදායම් බද්ධ වෙන්න පුළුවන්. කොහොම හරි මේ බදු ප්‍රමාණය වැඩි කරනවා. එතකොට වෙන්නේ සමහර ඉල්ලුමේ අනිවාර්යයෙන්ම සංකෝචනය වෙනවා. ඉල්ලුම සංකෝචනය වුණොත් නිෂ්පාදන ආයතන අනිවාර්යයෙන්ම නිෂ්පාදනය අඩුවෙන් තමයි සිදු කරන්නේ. ඒ කියන්නේ නිෂ්පාදන ආයතන සැපයුම අඩු කරනවා. මෙය ආර්ථික වර්ධනයට ප්‍රබල වශයෙන් බලපාන අහිතකර දෙයක්. සාර්වාර්ථික විද්‍යාව පිළිබඳ ඔයාලා ගොඩක් තොරතුරු දන්නවා ඇති. ඒ හැම දෙයක්ම අනිත් අයත් සමඟ බෙදා හදාගන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඔයාලගේ අදහස් ප්‍රකාශ කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක පුළුවන් තරම් සෝෂල් මීඩියා වල ෂෙයා කරන්න. ආර්ථික විද්‍යාව පිළිබඳ අලුත් තොරතුරු තියෙන වීඩියෝ දැනගන්න අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න.